ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අද පස්වරුවේ එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරු මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. The geopolitics of the Indian Ocean has unfortunately made us. ඉන්දියා සාගරයේ භූදේශපාලනික වාතාවරණය අවාසනාවකට මෙන් හම්බන්තොට වරායත් ගැටුමකට මැදි කර තිබෙනවා. ඇත්තටම ඉන්දියා සාගරයේ චීනය විසින් මෙහෙයුම් සිදු කරන වරායන් 17ක් තිබෙනවා. විවිධ සමාගම් හරහා ඒවා පාලනය වන අතර සමහර ඒවා ඩුබායි වර්ල්ඩ් පෝට් සමාගම් මගින් පාලනය කරනවා. මේ සියල්ල වාණිජ වරායන්. හම්බන්තොටත් එවැනිම වාණිජ වරායක්. ඒ යුද නැවතුමක් නෙවෙයි. ඒ ආරක්ෂක වශයෙන් වැදගත්යයි ඔබ කියනවා නම් ඔස්ට්‍රේලියාවේ ඩාවින් වරාය ඒ වර්ගයට අයත් විය හැකියි. ඒ ඔස්ට්‍රේලියානු හා ඇමරිකානු යුද පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා වරායන් චීනයට අයත් වරායන් වලට එකිනෙකට මුහුණලා ක්‍රියාත්මක වන නිසා අපට එවැනි තත්ත්වයක් නැහැ. මෙහි කිසිම අයෙකුට ඇවිත් පුහුණුවන්න අප අවසර ලබා දෙන්නේ නැහැ. අපේ නාවික හමුදාවේ දක්ෂිණ බලකායත් යුද හමුදා සේනාංක මූලස්ථානයත් සහ ගුවන් හමුදා අනුකණ්ඩයක් තිබුණත් ඔවුන් වාණිජ වරායක් වන හම්බන්තොටට සම්බන්ධයක් නැහැ. ඒ හම්බන්තොට වරාය වාණිජ වරායක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු නිසා මේ වාණිජ වරායක් වුවත් එහි උපාය මාර්ගික පිහිටීම නිසා ඇතැමුන් විවිධ මතවලට එළඹීම පිළිගත නොහැකි. මම හිතනවා චීනය සමග අප එළඹෙන මීළඟ එකකතාව එවැනි සැකයක් ඇති නොකරාවි. ඒ චීනය සමඟ අපේ ණයබර අඩු කර ගැනීමට ඇති කරගන්නා එකඟතාවක් වේවි. ඉන්දියා සාගරයේ මහ බලවතුන් අතර ඉදිරිවාදිකම් දක්ින්න අපිට අවශ්‍ය නැහැ. එහෙත් ඔවුන්ගේ ඉදිරිවාදිකම් සෑම අතකින්ම දක්නට ලැබෙනවා. ඉන්දියා සාගරය අන් අයට වසත බිය යුතුයි කියලා අපි කියන්නේ නැහැ.